මධ්‍යානක් ස්වාදින රපවාහනයේ මධ්‍යාන ප්‍රධාන පෘතිිවිකාශය සමඟින් ඔබ හමුවන මම නිමේශ චමත් සංකල්ප පැදමයෙන් ප්‍රවෘතිසි රස්ථල පොළඹ ගම්පහා කළුතර හා පුද්තලම ඇදිරිියත් සමගම ආයතනවල වැඩ හෙටසිට ඇරඹයි දෙසිය හැටක් සුුවේ ලබද්දී පොරෝණා රෝගීන් ගණන අටසිය හතලිස් හතක් වෙයි. ය එකුත් වූ පොරතවාහන දඩපත්්‍රිකා ගෙවන්න හෙටසිට විසි නවවනදාතෙක් තවත් සහන කාලයක්. කොරෝනාව නිසා ඔස්වෙලියාවේ සිල්ව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් දෙෙසය හැත්තෑ හතරක් අද අලුයම දිවයිනට. කොරෝනාව ඇමරිකාවුම වෙලාගනිද්දී ට්‍රම්ප්ගේ වයිරස් මෙහෙයුම් ඔබාමාගේ විවේචනයට දේශය පැවෘතී කොළම්ඹ ගම්පහා කළුතර සහ පුදතලම හැර සෙස දිස්ට්‍රික් වල ඇඳදරනීය හෙට අුියම පහට ඉවත් කරීමට නේමතයි. ඇදරනීතිය ක්‍රාත්මක වන පදේශවල එය කඩරන පුදගලයන් අතරංකගට ගැනීමේ මෙහුම්, අන්ඩෝන්සදු කරන බවයි නියෝච්චේ පොලිස්පති අජිත්‍රෝන මහතා ප්‍රකාශ කලේ. රෝදානෑ ඇතිනීතිය අදදිනේ ත්‍රියාත්මකයනවා ශ්‍රී ලංකාව පුරාම ඇතිර්නීතිය ආරම්භ කල දිනසිට මේදක්වා පුද්ගලින් පනස්දා ශස්්‍යය පනස්තුන කත්තඩංගළ ගෙන තිබෙන ඒවාගේම වාහන දහතුන්දස් එක හතරි සරක් පොලස්පාරිතිගෙන තිබෙනවා අද දින උදේසන හයිෙන් අවසන්න වූ පැවිසි හතරක් කාලයතුළ පුදගලින් නමසය හැටනමයක් අතරඩ ගො ගෙනතිබෙන ඒවාගේම වාහන දෙසිය හතලසකක් පොලිස්පාරරිට ගෙන තිබෙනවා විශේෂෙන්ම අදදිනත් අධර්නීතිය ලංකාව පුාම ක්‍රියාත්මකන බැවි විේෂ පොලිස්කණඩායම් යෝවා තිබෙන විශේෂෙන්ම කණ්ඩායම් හැටට එකවීම ඇැස්වීමම් පැවැත්වීම අනීතිවිරෝධී මත්තැන් මද්‍රව්‍ය වෙළදාම ජාවාරම එමෙන්ම නිතිවිරෝධී සූදුල් සෙල්ලාම් කරනස්ථන ඇක්ලිම් සඳහා. ශේෂෙන්ම හෙට දිනේ ොළඹ නදර ඇතුළු බස්්නාහිර පලාාත ඇදිරි නීතිය පවත්වාගෙන යාමින් දෛනික කටත් සඳහා යවෘතවීමට නියමිතෝ තිබෙනවා එවාගේම මීට අදාලව අති විශේෂ ගැසත්නිවේදනයක් අනිකුත් වවීමට නර්මිතව තිබෙන ොඹ ම්පහා කළුතර සහ පුත්තල්මැන දිස්්‍රවික් වල ඇඳරිනීතිය පැවති අද ආයතන ක්‍රාකාරරිත්වය යතත්වට පත්කිරීම හෙට සිට ආරම්භ කරෙනවා. සෞඛ්‍යංශ සහ රජය ලබාද ඇති උපදෙ ඒ ආකාරම පිදිමින්, තම කටයුතුව නිර්තමන ලෙසයි ජනතාවකෙන්ඉල්ලා සිටන්නේ. ජනජීත ඇතත්වට පත්කිරීමට අදාල අති විශේෂ ගැට් නිවදන අද නිකුත්කිරීමට නීමතයි. ආර්යාල වෙල සේවාවශ්‍යතා සැලිකිල්ලට ගනිමින්ඒ සඳහාවශ්‍ය සැලසුම් සකස් කරනලෙස ආයතන ප්‍රධහනින් දැනුවත් කර තිබුණා. දෙපාර්තිමේන්තු සංස්ථාව ම්ඩ ඇතුළු රාජායතන වලට කැඳ වියයුතු සේවක සංඛ්‍යාව අතන ප්‍රධානිට තීරණය කළ හැකි. පෞද්ගලි අයතන විෘ්ත කළයුත්තේ උදැසන දායටයි. ජනත වෙක්‍රැස්වීම නතර කිරීම සඳහ බස්රථහා දුම්නිය මැදරී මගේ ප්‍රවහණය සඳහා පමණක් සීම කරතිබෙනවා මුකාාවරණ පැලඳීම ද අත්‍යවශ්‍ය වනවා. පවරක හෝ නිවසින් බැහැරවයා යුත්තේ ආහාරහෝ වෂදවැනි අත්‍යවශ්‍යාණඩ මිලෙදීගනීම සඳහ පමණක් මවයි. ජනාතිපති ආධ්‍යංශයේ අවධාරණය කරන්නේ. විශේෂයෙන්ම හෙටදිනන්නේ කොළඹ නදරය ඇතුළු බස්්නා අහිර පලාාත ඇඳරිනීතිය පවත්වාගෙන යාමින් දෛනික කටත් සඳහා විෘතවීමට නියමිතව තිබෙනවා. මෙහිදී ආයතන ප්‍රධානීන්ගේ වගකීම අතිවිශාල වෙනවා. එ වගේ ආතරවල කළමනාකරුවන්ගේ වගකීම ඉතාම බැරෑරුම් වෙනවා. එයට හේතුව සමාජ දුරස්ථභාවය පවත්වාගනයාමින් තම සේවකින් කැඳවීම ඒ ප්‍රතිශතිය තියරමය කිරීම ඔුන් සතු වෙනවා වගේම එම ස්ථානවල්ල සෞඛ්‍ය සිරිත් අරුගමනය කිරීමට තම සේවකයින් පෙළඹවීම ඔන්ගේ යුතුකොමක් වෙනවා. පොදු ප්‍රවහන්සේවා භාවිතයේදී ජනතාව නියමිත පරිදි සමාජ දුරස්ථභාවය පාත්වාගෙනයම්මින් කටයුතු කරනවා අදයන්න ස්යාබැලීමට විශේෂ පොලිස්කණඩයායම් සිවිල් ඇඳුමින් ෙදවීමට පලාාපොරොත්ව වෙනවා ඒගේම බස්වතවල වියදුුවන් ඒ සහ සහයකින්ගේ වගකීමක් ද වෙනවා මෙම බස්වත බල්ල නියමාකාරයට මගින් රැගිෙනීම සෞඛ්‍ය සිරිත්වලට අනුගතව කටයතු කිරීම විශේෂෙන්ම හෙටදිනේ සිට හැඳුරුම්පතේ අවසාන අංක ක්‍රමය ්‍රාත්මක වෙනවා රැකයා සඳහාන් නොයන ඒවාගේම නිවෙස්වල සිටිනායට අදාළොවයි එ ංක ක්‍රමය ක්‍රාත්මක වන්නේ මුත් ඔවුනට තම නිවසින් අපිට ඕනෑම ස්ථානෙක ගමන් කිරීමි හැකියාවක් නෑ තම නිවසට නවාතැරට තාවකාලික වෝ ස්තිර පදිංචි ස්ථානයට ආසන්නම වෙෙළඳ සැලකට ඕ පාමසියකට උස්සදුවෙල සැලකට ගමන් කිරීම හැකියාව තිබෙනවා. එවගේම මීට අදාලව අතිවිශේෂ ගැසත්නිවේදනයක් අනිකුත් වීමට නීමිතව තිබෙනවා මෙහිදී සියලු නිර්ණයකම ගැසත්නිේදනී සොඳහන්ව තිබෙන. රට විවරෘත්ත කිරීමෙන් රජයක්ක් විදිහට අපි බලාපොරොත්වෙන්නේ යළි එමින් වෙමින් ආර්ථිකය පණගැන්වීමට අවශ්‍ය පුද්ගලික අංශය ්‍යෘත කිරීම. එම ආර්ථිකය පණගැන්වීම සඳහා අවශ්‍ය කරන කටයුත්ත සිදු කිරීමට රාජ්‍ය්‍යන්ත්‍රණය ක්‍රියාත්මක කිරි. තේ නිසා අනවශ්‍ය කාරණාවලටත් නගරවලට පැමිණීම අපි බලාපොරොත්තු වෙෙන නෑ. සමාජයතුලින් රෝගීන් මතුවීමක් පසුගිය සතිය පුරාම අපට දකින්නට ලැබෙන්න්නේ නෑ. ඒනිසා මෙවැනි කාරණා පදනම් කරගෙන තමයි රජය තීන්දු කරන්නේ රටේ ආර්ථිකය නැගිින්ට්ටවීම සඳහා කටය සිදුකිරීම තමයි එට අපි රට විවෘත කිරීමෙන් බලාපොත්තු වෙන්නේ. එලබෙන සොන්දාසිට කාර්යාල සහ. පෞද්ගලිකන්ය සඳහා දුම්්‍රිය දාවන්නේ සිදුකිරීමට අවශ්‍ය සැලසුන් සගස්කරති බෙනවා අත්‍යවශ්‍ය සේවාවන්නල එදෙන රජයේසා පෞද්ගලි ගන්සේ කාරීමණ්ඩලය ප්‍රවාණය කිරීම සක් පන්හා පමණයි මේ භාවිතා කරයි හැක්ක මේ සඳහා දුම්්‍රිය දෙපාර්මේන්තව විසින් ලබාදී ඇති නිර්ණාකයම් මත අදාල අය වෙත අද දින සවස් වන විට කෙටි පනුවිඩැ මගින් ඔවුන් වෙත ලබා දෙන දුම්්‍රිය ආසනයසාහ දුම්්‍රිය අංකය ලබාදීමට කටයුතු කරනවේ එසේ තමන්නත වෙ කරලද ආසනයක් නොමැතිනම් දුම්රියෙන් ගමන්කිරීමට අවකාශ නොලබෙන බවත් එබැවින් දුම්ද්‍රී ස්ථාන වෙයට පැමණෙන් වලගෙන ලෙසක් ඉතා කරුණාවෙන් ඉල්ලාසිදන. යමු කිසු අයෙක් නිලකර තිීවේ නම් දුම්රියෙන් ගමන්කිරීම සඳහා අවුට ඒ සඳහා අද දින හවස්සානතෙක් ශ්‍ය කෙටි පඩේඩිය නොලබඩේ නම් ඒ සම්බන්ධයෙන් එද්දාස් නොසය ඇත්තේකංකේ මගින් විමසන ලෙසත් ඒ සඳහා අවශ්‍ය පීවර දෙපර්මේන්ත විසින් ගනුල ගුණගොත් ැන්දිබට කමැටි දිවනේ නන්දසින් දුම්්‍රියන්ද අයක් දාවනය කිරම් සදා අවශ්‍ය කටයුතු සූදානංකොත තිබෙන අතර ඒවා නම් බෙලියත්ත සිට නුවර සිට අවිශසාවෙල්ල සිට මාවසිතසා අලාවත සිටයි එම දුම්රියන් වලින් දැනට ලියාපදජී ඇති මගින් දෙදා සටසීක ප්‍රමාණය කළුඹවෙත ප්‍රමාණය කිරීම කරුණුල ගන අතර එලෙසම ව ස්රයේද එම මගින් අදාල දුම්ර ස්්ානය සඳ ප්‍රමාණයකිරීම ඉතිකරු ලබනවා. ලෝකෙ කොවිට් හොඳින් පාලනයකරපු රටවල් අතර ්‍රීලංකාව ඉතාමත් ඉහල තැනකින්නවා. මේ විදිහට පානය කරගන්න පුළුවන් වනේ අතිකොරු ජනාධිපත්තුම අගමැත්තුම සෞඛ්‍යමාත්තුමේ ඇතුළු දේශපාලනනායකත්වය. ත්‍රිවිදහමුදාවත් එකතුවෙලා. රෝගී පැතිරීම ඉතාමත් හොඳින් පාලිනයකරපු හිද. මේ සඳහා බුද්‍යාශ ලොකම මෙහිවරක් ඉෂ් කර තියෙනවා. රටේ නැවත්. කොවි් ආසාධතන් වැඩිවෙන්න පුළුවන්. මේකට වගකීම මහජනතාවන්න ඔබත් මමත් අනිවාරයම හිතරගන්න ඕේ. ඔබ වාහනට නගි නිසල් අනිවාර්යම අධෙක තමන් ලඟතයෙන් හැන් සැනිටයිසකෙන් පිරිසදු කරගන්න. ඔබ වාහනෙන් බැස්ස ගමන් හැන් සැනිටයිසකෙන් අදක පිරිසදු කරගන්න. ඔබ කාරයාට ගිහිල වැඩ පටන්ගන්න ඉසල්ලා අත් දෙෙක හෝදන්න. පසෙ කාරයාටයන් කාරයාඩිගිල වැඩ පටන්ගන්න ඉසල්ලා හැන් සනිටයසකින් මේසය පරිගණකේ ඔබ භාවිතා කරනෙකුත්තුඋප කරන පෑන මේ සියල්ල පිරිසිදු කරලා ඊට පස වාඩි වන්න. ඔබ දවල් ආහරට ගැනීමට පර හොඳින් සබඳදාල් අත් හෝදන් ඔබ කාරයල ඇගිලි සලකුණු තියන්න වෙනවම් ඔබට ඇංගලි සලකුණු තියන්න වෙනවා ඔබ ඇගිලි සලකුණ යන්න ඉස්සල්ලා හෑන් සනිටයිසක්කින් ඇඟිලි පිරිසදු කරගෙන යන්න. මේක හැමෝම කරන්න ම පි ත ප ච පද් ල ම ච ර බෝතල දන ක්ර ප්‍රදාන කාරන දෙදක් තියනවා එක තමයි මොන හේතුවන් වත වතුර ෝතල කැ කර පත්න කිරීම දෙදන පුළුවන් තර ඒ සඳ විදුරු බෝතලයක් භාවිත කරන්න පුළුවන්න ගෞර ැහට සලකන ලංකාවම ු රොහල්ලවට ඒ සදහ වැඩසටහනක්වීම. වගේ කොන රෝගීන්න රෝහල් වලත්. දගට කල්මනා කරය කිරීම සඳහ ක්‍රවේදයක් මද්‍යම පරසර අධකාරය අධීක්ෂණයඇතුව සෞඛ්‍ය මාත්‍යවන්සයකොද සැටුව. ඒ සියලු යතනවා පෞද්ගලික අතන්ව ලින්ි කරනයවත් රජය ආයත ලි කනයවත් අපි කල්මනා කරණය කරන සොයා බලවා. අපි ජනතාවටට ඉදිරිදි කල යතු කාරය තමයි. අපි මහ අවරණයක් පැනගෙන ඉදීම අපේ මිට්‍රෙක් දරස්තව මිට්‍රියක ොහිට වැඩි ප්‍රමාණ දරස්ාව පොත්වගන ඒ වගේම ආවශ්‍ය කිවිසුන්ය. ගේ අස්වාාවලි කෙස්ක්ක වාන අපි කෝමද වැලමට අනි පැත්ත තිලා ටිතුරන මන් අපේ ලේස්වක් පාචලක ඉවත් කරන්නේ කෝමද ඒවගේම තමට රෝගලක්ෂණ තිරන සෞඛ්‍ය ෂේත්‍රයට දැනවත් කරන්න ඕන. මේ කියීන ක්‍රියාවලි. සිද්ධ කරද්ද රජය වදනාග සංගම බලාපොරොතිනා යෝජනා කරන්න. මේ රටේ ග්‍රාමනිල ධාරීමටම. අපේ සෞඛ්‍ය වෛද්‍යල ධාරීවරුන්ගේ මූලිකත්වෙන් සහ ග්‍රාමනිල් ධාරීවරුන් ඇතුළත් එච්ච. ඔන් සමගන් අපි දන්න රාජසයවකින් හතර දෙනකර ඕනම ගමට. මේ ගමත් එක් එකක තුවෙච්චේ මෝයිෂ් තියෙන මත් සුපරිීක්ෂාාව ලක්රන්නේ කොමද කියනක මො තර අපට ඉතාම පැහැදිලිව මේ ගම ඇතුළේ යම්ය වෙනස්කම් වෙනවාන ගම්මටමට අපට ඒදත්ත ලබාගැනීම හැකහත් වන ඒස පත්ගේ නෑ මේ නීත්‍රීී ලිහිල් රීමක් විතරයි සඳෝදිනේදවෙන්නේ අනුව රටේ ජනතාවඒට අනුව හැසරනොත් අපට තව ලට ිඩක්ෂනක තව පල්ල හට ගන්න පුල. ොரோනා රෝගීන් දෙසිිය හැදිනක වූ මෙ වන විට පූර්ණනස්වේලාා රෝහල්ව ලින් පිටව ගස්තිබෙනවා. මෙමන විට වාර්තාී ඇති කොරනා රෝගීන්ටේ සංඛ්‍යාව අට සය හතලිස් හතක්. ජාතික බෝවනරෝග විද්‍යාතන ඇතුළු රෝහල් කිහිපේක කරෝනාරෝකීන් පන්සිේ හැත්තේ අට දෙනකූ ප්‍රතිකාර ලබනවා. එකසිීතිස් පස් දෙනකූ වෛද්‍යධීක්ෂණයටර්තය සිටින බවයි සෞඛය ප්‍රවර්ධන කාර්්‍යංශව සඳහන් කරන්නේ. නිරෝධහර කටයුතු අවසන් කළ තවත් පිරිසක් අධදිනේ පිටත්වගේ බව යුදහමුදාපති උතුතරචරවල් ෂෙන්ද්‍ර ිල්වාමහතා ප්‍රකාශව කලා. ්‍ර ලංකා සුල ඒයේදිනයේදී කොයි දාාසාධිත්‍යයන් දොස්තෙනෙකු ස්යාගනු ලැබවා. මේ දොස්තෙනගේෙන් දහදනෙකුම ශ්‍රී ලංකා නාවිකහමුදාටයත් අපගේ විරෝධාර රණවරුවන් දසෙකු. මේ ආකාරෙන් කොයි දහනම සාධනය වී ඇති බවට තහවරුණේ. හිට අමතරෝ ඉතුර දෙදෙනත් නවික විීරෝධාර රණවිරුවන්ගේ පෞල්ලට සම්බන්ධ වෙච්ච දෙෙනෙු තමයි නිරෝධයන් වෙමින් සිටියද මේ ආකාරෙන් ආසාධතය හැටිටස්වාගන්න ලැබේ. මේ අනුව ශ්‍ර ලංකාව තුළල මෙ මනවට පන්සිය හැත ඇට දෙනකු තවදුරටත් කොයිත් ආසාධතයන් හැටියට විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබබින් සිටිනෝ. වැදගත්වනවේ දෙසිය හැට දෙනකු මේ වදවිටත් කොයිත් දහනමේ ආසාධනෙ වී සුවය ලබලා තමනිමිස් බලා. ගොස්තිබෙනවා ඒෙදින වනිට ශ්‍රී ලංකාව තුළ අදස්තුන් සේ දහසේ දෙනකු නිරෝධානකටු නිමගල්ලා තම නිවස් බලා ඇවීමට රිවිධ හමුදාවේ නිරෝධාන මධ්‍යස්ථානය වෙතින් කටතුකරු ලැබවා. හෙත් එක්කම තවදුරටත් නිෝධාන මධ්‍යස්ථාර තිස් හතක් අදදින වට පවත්වාගෙන අනුලබන මෙහි හාර්දාස් සාරසිය විසි නම දෙනෙකු තවදුරටත් නිරෝධයන් වෙමින් පවතින. ඊයේ දිනයේදී පන්සේ පනස් දෙනකු නිරෝධායන කටතු නිමවෙලා තම නිවේශ බලා ඇවීමටි කටුතුකරු ලැබවා. අද දිනෙත් මෙයාආකාර. තුන් සිය දහා අට දෙනෙකු නිරෝධයනකටතු නිමවීම හේතුවෙන් සහ පිCR පරීක්ෂණ වලදී ඔවුන්ට පවිදධානය ආසාධනය වී නොමැති බවට තහවරුී බැවින් ඔවන් තුන් සිය දහට දෙනාදදුනේදී තමවන්ගේ නිමෙස් බලා යවීමට බලාපොරොත්තුව වෙනවා. පොළොන්ඩරුව ලංකා අපපුර ප්‍රදේශ්වලේකම් කොට්ටාසයෙන් කරන අසාධීතයකු හමුවීමත් සමඟ එමගම්මානේ පවුල් අටකට අඇත් පුදගලයන් තිස් පස්තිනකු නිරෝධහැනය සඳහා මඩකල්පුව මධ්‍යස්සානයේ වෙතයමුකරුණ. නම කටයුතු අවසන් කර අද උදසන සිය නිවෙස් වෙත පැමිණියා. කොඩිකාම මසාහයකච්චු නිරෝධහයන මධ්‍යසානවල එම කටයුතු අවසන් කළ තුන් සය හැත්තේ අට දෙනකූ අදදිනේ නිවෙස් බලාපිටත්වගයාා. කොළඹ කෙල්වත් ඇතුළු ප්‍රදේශ කිහිපේක පිහිසයි මෙම මධ්‍යස්සාානවල නිරෝධහයනයට ලක් වුණේ. කොවි-19 වරසේ වැඩිම බලපෑමෙල්ලී ඇති රට බවට ඇමරිකාව පත්වතිබෙනවා ප්‍රචනාාධපති මයික් පෙන්න්ස්ගේේ පුත්ගලික සහයකයකට ද වෛර යාසාධනී ඇති බවට තහවුරු වී තිබෙනවා. මෙ අතරල් චානාධිපති ඩොනල් චම්ප වෛදසේ මැඩ පැවැතිීමට කටහිතුකන ආකාරය අසතුටදායක බව හිට පු චනාධිපති බැක් ඔබමා සඳහන් කරනවා. මෙමන විටමුළු රටම අවුල් සහගත තත්වයකට පත්වවැැති බවයි ඔහු තවදුරටත් පවසන්නේ. COVID 19 හෙවත් නව කොරුණ වෛරසිය මේ වන විට ලොවපුරා හතුලිස් එක් ලක්ෂ එක් දහස් නවසය හැත්්‍ය හතර දෙනකොට ආසාධනය වී තිබෙනවා සුවේ ලබාඇති රෝගීන් සංඛ්‍යාව දාහතර ලක්ෂෝ හතලස් එක් දහස් අටසය අසූහයක්. වෛරසිය ආසාධනය හේතුවෙන් මරණ දෙලක්ෂ අසූ දහස් හාරසිය පනස් එකක් වාර්තාාවනවා. රටවල් හාසොයන් පාලන ප්‍රදේශව දෙසිය දොළහක වෛරසය ්‍යාපතවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංගහනය පවසන්නේ. වෛරස ව්‍යපතිය පාලනය කිරීමට සමතුවට චීනීෙන් තවමත් ආසාධිතයන් වාර්තාවන බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. ඒ දිනේදී එරටීන් වාර්තා වූ ආසාධිතයන් සංඛාව දාහතරක්. ඉන් දෙදෙනෙකු විදේශකයන් වනාතර දොළොස්සෙනෙකු චීන ජාතිකයන් වනවා. යුரோප කලාපයෙන් වරසයෙන් වැඩම බලපෑමක් එල්ලව ඇත්තේ ස්පාංනියයටයි. කෙසවඩ හෙටසිට එරට අර්ධ වශයෙන් විවෘධ කිරීමට පියවර ගෙනැති බෙනවා. එයනුව මිියන හතලිස් හතක පිරිසකට තමනිවෙස්වලින් පිටවීමට අවසර හිම වනු ඇති. කෞතුකාගාර අවන් ල් සහ වෙරද සැල් ජනතාව සඳහා විවෘති කිරීමට නියමිතයි. වෛරසේ බලපෑමි හේතුවෙන් ඉතාලිය මලියන සි එකට ආසන්න පිරිසට රැකයා අහිමිවීතිබෙනවා. එක්දහස් නවසිය හතළේ සට වසරට පසුව වැඩිම රැකයා අහිමි පිරිසක් වාර්තා වන්නේ මෙම වසරේදේ. මෙවන විට එරටීන් වාර්තාාවන ආසාධතියන් හා මරණ සංඛ්‍යාව අවම වෙමින් පවතින බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. කරන අධතයන් හඳුනා ැනීමේ නව ක්‍රමවේදයක් හඳුවාදීමට බ්‍රතානය සූදා නම්වනවා. මෙ අතර ග්‍රමතිය බොරිස්ටෝන්සන් අධදිනේදී ජාති අමතීමට නියමිතයි. එහිදී රට පත්පඇති අවදාානම් තත්වය සහ එයටට මුහුණ දියුතු ආකාරය දැනම් දෙන බවයි අග්‍රමාත්‍යකාරයාලය නිවේදනය කරන්නේ. මසකට පසු ප්‍රංශයේ කොරනාා මරණාවම සංඛ්‍යාවක් පවාර්තාාව ඇත්තේ පසුගේ පැවිසි හතර තුළදී. ප්‍රංශයද වසාදබිමනීති හෙට ටලිහිල් කිරීමට පියවර ගෙනති බෙනවා. කාර්යාල වෙලඳ සැල් සහ පාසැල් හෙටසිට විෘර්තවන අතර පුද්ගලෑන් දස දෙෙනකුට එලිමහනඒ ක්‍රස්වීමට අවසර හිමිවතිබෙනවා. ඩිම සාධතියන් සංඛ්‍යාවක්ක දැක්වෙන ලයිස්තුේ පස්වනස්ථානයට රුෂයාව පැමිණතිබෙනවා. ගත වූ පැවිසි හතරට එරටින් වාර්තා වූ ආසාධතියන් සංඛාව එකළොස් දහසකට අසන්නයි. මාර්තු මස සිට මේ දක්වා එරට වසා දැමීමේ නීති ක්‍රියාත්මක වනවා. ඉදියාවෙන් වාර්තාවන ආසාධතයන්ගේෙන් සියයට පණහක්ම වාර්තාාවන්නේ දෙල්ලේ මුම්බයි පූனை, මහරාෂ්්‍ර හා අහමදා බාධ්‍යන නගරවලින්. ඒදිනයට පමක් කෙරටින් වාර්තා වූ ආසාධතයන් සං්‍යාව තුන්දහස් දෙසය හත්ත හතක්. ඇතැම් කමාත්ත ශවාලා විවෘතකිරීමට අවසරදී තිබුණද ඔන්ගේ නිෂ්පාදරීලක්ක සපුරාගැනීමට කටයුතු නොකරනලෙසයි රජ දැනම්දී ඇතේ. ලකෞක සංවිධානය අනුමැතියකින් තොරව තමරටේ නිෂ්පාධනයක ලෞෂ දෙයක් වරසය ආසාධතයන් වෙත ලබාදීමට මැඩගස්කරය පීවර නැති බෙනවා ඇැම් අප්‍රිකාන්ු රටවල් ඒය දැනටමත් ඇනුම් ඇති බවයි මධ්‍ය සඳහන් කරන්නේ. ශාක ආශ්්‍රය නිෂ්පාධනයක රඇති මෙමවෞෂදය ඒකයක් ඇමෙරිකානු ඩෝල ෂත හතල්ලියක වටිනා කමින් යුතුවනවා. කාලය එකුත්තු රතාහන දඩපත්‍රිකා ගවීමහා හෙට සිට ලබන විසින් නවවනදාතෙක් අධරේක සහන කාලයක් ලබාතිී තිබෙනවා. පාල්ය කිරීම සඳහා ඇදරි නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ගෙවිම් සදුකිරීමට නොහෙකූ රතවාහන්න දඩපත්‍රිකා අතරක දඩමුදලකින් තොරව ගැවීමට පොලිස්පතිවරයාගේ එකකතාව සහ මුදල් අමතේශලයකම්ගේ අනුමැති අයටතේ පසුගේ ඇතවන්තාතෙක් සහන කාලයක් ලබාතී තිබුණා මෙම සහන කාලය ඇයටතේ රතවාහට දඩපත්්‍රකා බාරකැනීම, බස්නාහිර පලාත පුතුලම් දිිස්්‍රික්කය සහ නිරෝධාහිරකාරයන් සඳහා වස්සාදම ප්‍රදේශ හැර සස ෙස්්‍රික් විේ හිසතු කර. එහෙත් අප්‍රීල් මස විසිනම්වන දිනසිට මෙමස හතරවන දින දක්වා, නැවත ඇදර නීතිය ක්‍රියාත්මක කරනු බැවි, දඩමුද ගවීම සඳහා ජනතාවට අත්‍රේක සහනකාලයක් ලබාදීමට රජය පිල්වරගත්තා. එයනු අත්‍රේක සහ කාලේ හෙට සිට ලබන විසිනම්වදා එෙක් ක්‍රියාත්මකයි. මාර්ත පළමුන දෙනහෝ ඊට පසුව නිකුත් කළ දඩ පත්‍රිකා සඳහා. දඩමු රහිතව මෙම සහන කාලය තුළදී ගෙවිීම් කළ හැකි. පෙබනිමස දාසය වදා සිට විසිනවනතිර දක්වා නිකුත් කරඇති රතවාහන දඩපත්්‍රිකා සඳහා, දින විසි අටක කාලයක් තුළ, ගෙවිම් සඳහා සම්මත දඩගාස්තුවක්සාහිතව දඩපත්‍රකා භාරக்கනීමට සාහන කාලයක්දහිඉවනවා. හටසිට දිවන සேල්හும்මතබල් කාරයාල, සාමන් නිරාජකාරරි කටයුතු සඳහා විියෘත ඇති බවින්, ගෙවිම් කටයුතු බාධාවකින් ොරවසිදු කළ හැකි බවයි, තබල්පති රජි அறி රක්න මහතාාව පවසන්නේ. සන්ග හතුව රටව පැමණීමට නොහැකිව ස් ්‍රලයාාව රන්දී සිට දෙසේ හැත්තයි හතරනකු අද අලියම දිවනට පැමිණිය. විද ටව ව ශ්‍රලාංකය රටපත රග ේ ට සටහන ර්ත ම පිරිස පැමණියේ. දකුණු ආසියා කලාපේ සහටව රසකෙර්ව ට ශ්‍ර ලාංකයන් මෙරට පෙත වග ඒේ වැඩ පිළිවල නනාදිපති ගටා රජ පක්ෂමිතුමාගේ පපදෙස්මත සාර්ථකව ක්‍රයක්ම කරනවා. ඒයට ස් ්‍රලයාාව සිටිසිුන් සහ සුමිකයන්ගේ යුත් දෙේ හත්ත හතරක කණඩායමක්, අද අලියම ්‍රීලංකන් ගොන්සේට අයත් විශේෂ ගුවන්්‍යානයකින් දිවෙයිනට පැමණියයා. ශයාාවේල් බන්වර සිට මටලත පැමණ සීරුදනා සහඔවන්ගේ ගමන් වල ඇතුළු බඩු ාහිරාදය විශපිජහරට ලක්කිරීමටයි කටයුතු කරුණේ. අනතුරුව ඔවන් සිලු දෙන නිනෝදහන සඳහා රග නැගයා විදෙස් සටල සේවේ සිටිශ ලාංකයන් මරටබත ගෙන්වාගනීමටයුතු අදිය කහිපයක් කර්ත ක්‍රාත්ම කෙරුණා. එයන්ුවයි ඉදාව බංලාභේෂ සිංගපපුූරුව ඩබයිස් සහ බිතාානයනටල සිටිශ ලාංකයන් මෙරටබෙත රැගෙන ඒමට කටයුතු කරුණ. ඳරීතිය කඩකිරීමේ චෝදනාව යටතේ බිගිරිිය එක්ස ජාතික පක්ෂ සන්දුදායක, සුනනිල් විජයතුංග මහතා ඒ රාත්්‍රියයේ පොලිස් අතරංකුවට ගැතිබෙනවා ඒ බිංගිරිය ගැටුලාව ප්‍රදේශයේදී. අරක කටයුතු සිදුකිරීමේ වර්දයටතේ අදල් සංවිධායකවරයා අත්තරංකොටගත් බවයි, බිංගිරිය පොලිසිය සඳහන් කළේ. ඔහු ඇතුළු සැක්කරුවන් දෙදෙනෙකු මෙලෙස අත්තරංකොට ගෙන ඇති අත, ඕන් හෙටිපොල මහිස්වත් අධිකන්නේ මෙත අද ඉතිරිපත් කිරීමට නියමතතායි. delante ගин स्waदि ruप , ධ්‍ය प्र්‍රধা প্রतिතිविශ අට අවसा, सुද க்க.